අයිබුවන් ඔබ කොනේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමකෙන් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මතු වැටුප් වැඩි කරන්න ධනාත්මකව වැඩ කරන්න අගමැති හාම්පුතුන්ට කියයි ඝාතනය වූ විරෝධ රට සංගම් සභාපති සුනිල්ගේ ඝාතකයන් තව දුරටත් රිමාන්ඩ් කරන්නාගුණට එරෙහි නඩුව අත්හිටුවන්න අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් ඇඩ්‍රස් නැති ලිපි 26000ක් බහර දෙයි තව 19000ක් බහර දීම කඩිනමින් වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුල යෝජනා ඉදිරිපත් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ට දෙනුම් දුන්නා. වතු සේවකීන්ගේ දෛනික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ කළ ඉල්ලීමකට අනුව වතු සමාගම් හිමිකරුවන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වුවා. වතු සේවකීන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ තිබීම ඉදිරි අයවැය යෝජනාවලිය සැකසීමේදී පහසුවක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 750ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව, නිෂ්පාදන දීමනාව සහ පැමිණීමේ දීමනාව යන දීමනාද ඇතුළුව දෛනික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කරන ලෙසයි ඉල්ලීම් කර තිබුණේ. අමාත්‍ය රමේෂ් පතුරණ මහතා ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගී වුණා. අලිමිනිස් ගැටුම සමතේකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන් වෙත උපදෙස් දුන්නා. ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී අවිධිමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම නිසා වර්තමානයේ වන විට වනසතුන් ගම්මැදීමට පටන්ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. පසුකී රජ යටතේ ක්‍රියාත්මක වූ අක්‍රමවත් ක්‍රමවේදයන් වෙනුවට ක්‍රමවත් මුදල් පාලනයක් සහිතව ව්‍යාපෘති සැලසුම් කරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. මහමැතිවරණයෙන් පසුමෙම ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ලෙස සලකා කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. තියෙන කැලෑවල් ඉල්ලගත්තාම තියෙන ප්‍රශ්නේ අලින්ට යන්න තරක් නැහැ. අලින්ට යන්න තරක් නැතුණු උන් ගම්බදිනවා. හැමතැනම බැලුවොත් අලි මිනිස් ගැටුම තියෙන්නේ. අපි උන්ගේ ඒවා අල්ලගෙන ගිහිල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අගරදකෘතුමන් විවේචනයට ලක් කිරීම සහ ඒ අනුමත කරමින් මංගල සමරවීර මහතා පළ කළ ට්විටර් පණිවුඩයට විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් පළ කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පසුගියදා පැවති රැස්වීමකදී අගරදුගුරු හිමිපාණන්ව විවේචනයට ලක් කළා. මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාව්‍යයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචන එල්ලවන පසුබිමකදී බදුල්ලේ පැවති රැලියකදී ඔහු ප්‍රකාශ කළේ අගරදුගුරු වචනය වැරදීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි. අතීතුම් කාර්ඩිනල් මැල්කම් රංජිත් හිම්පාණන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා. මට අර අදරදුගුරු එක අගරදුගුරු එක අදරදුගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. ඒ නිසා මට මඩ ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ආගමික නායකයන්ට දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී එය අනුමත කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාද ඊයේ දිනේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. උපුටා ගැනීම මෙම පැසිස්ට්වාදී රජයට සහාය ලබා දෙන අන්තවාදී බෞද්ධ භික්ෂුන් සමග අශුද්ධ සන්ධානයක් ඇති කරගත් කතෝලික පල්ලියේ කුහක භාවයට අභියෝග කිරීමට හරින් ප්‍රනාන්දුට ඇති ධෛර්ය සම්බන්ධයෙන් මා බෙහෙවින් ආඩම්බරයට පත්වනවා. උපුටා ගැනීම අවසන්. මෙම දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. මංගල සමයුර කියන්නේ අපේ රටේ මුර දේවතාවන් බඳු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අතිශයින් නිග්‍රහ කරපු කෙනෙක්. දැන් එයාම දැන් කාදිනතුමාට නිග්‍රහ කළ හරින් ප්‍රනාන්දුට ස්තුති කරනවා. ඔහුගේ ඒ ප්‍රකාශය අගය කරනවා. රටේ සමස්ත ජනතාවගේම ගෞරවයට පාත්‍ර වන ආගමික නායකින්ට මෙසේ විවෘතව නිග්‍රහ කරන නැත්නම් අවමන් කරන අය අනිවාර්යයෙන්ම අපේ මාතෘභූමියේ සුජාත
ලංකා පුත්‍රයන් වෙන්නේ නැහැ කියන එක තමයි මම මේ අවස්ථාවේදී ඉතාම විශ්වාසින් යුතුව කියා සිටින්නේ. ඇමති පුතා කිව්වා තාත්තා කිව්වේ නැ මම පල්ලි ගියේ නැ කියලා. ඉතින් කාඩිනි පානෝ ඒක තමයි කිව්වේ ඇමති පුතා බේරුණා අයින්සක කතෝලික මිනිස්සු මැරුණා කියන එක. මේ මිනිස්සුන්ව රවට්ටන්න තමුන්නාන්සේ සමාව ගන්න එපා. ඒ ප්‍රකාශය කරපු එක්කෙනාට කියන්න ජාතියෙන් සමාව ගන්න කියලා එක. දෙක ඔබතුමා මේ පක්ෂේ නායකයා විදියට රටට පොරොන්දුක් වෙන්න මෙතුමාව තමුන්නාන්සේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියලා. මංගල සමුරය මැතිතුමා මහා සංග්‍රහණ ගෞරව කිරීමත් හරිම වෙන මැතිතුමා කාඩිනල් තුමාට ගෞරව කිරීම තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි නම් අපි පැහැදිලිව කියනවා අන්තවාදී ඉන්න රිෂබ් බදුදීන්ව අයින් කරන්න හරිම වෙන මහත්තයා පක්ෂයෙන් අයින් කරන්න මංගල සමුරය මහත්තයා පක්ෂයෙන් අයින් කරන්න කාඩිනල් තුමාට කරන ලද අඩුම ගානේ අගරද ගුරු තුමා කියලාවත් කියන්නේ නැහැ. ඔව් අපි හිතන්නේ ඒක මේ වැරදීමක් පැටලීමක් කියලා. ඒක හිතා මතා නම පවා වරද්දමින් මේවා කරමින් විශේෂම ඔහු කතෝලික භක්තිකේ හරින් ප්‍රනාන්දු. එවැනි වට පිටාවක් තුල ඔහු මේ කරපු ප්‍රකාශයේ දැඩි පිළිකුලිය යුතු අපි හෙලා දකිනවා. ඒ වගේම අපි දැක්ක ඔහු නැවත නැවත ඒක සපත කරනවා තහවුරු කරනවා. කාඩිනල් තුමා මේ රට සංසුන් කරලා ප්‍රශ්නයක් ඇති නොකරපු නිසා තමයි අද හරින් ප්‍රනාන්දු මහත්තයා රෙද්දක් ඇඳගෙන මේ රටේ ඇවිදින්නේ. ඉතින් ඒක මේක අමතක වෙලා දන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයාගෙන් අහනවා එතුමා ගිහිල්ලා කාඩිනල් තුමාට වැඳලා වැඩක් නැහැ. හරින් ප්‍රනාන්දු මැතිතුමාට ගන්න පියවර කියන එක අපි එතුමාගේ විශේෂයෙන් දැනගන්න කැමති කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපේ බෞද්ධ චින්තනයේ තියෙනවා ditta dhamma vedaniya karmaya කියලා. ඒක පරිසම් දීලා ඔහුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්සුණා. මංගල සමර වීරලා හරින්ලා ජාතියක් ජම්මයක් නැති මිනිස්සු බවට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ වැඩපිළිවෙළට චීන රජය සහාය පළ කළා. යනු රුපියල් මිලියන 600ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට චීන රජය පියවර ගත්තා. මේ අතර අද දිනේ කොරෝනා රෝගී 9 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 6 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බව සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළා. මෙරට කොරෝනා වෛරසය පාලනය කළද ඉදිරි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට දෙස් විදෙස් පරිත්‍යාග ලැබෙමින් පවතිනවා. එම වැඩපිළිවෙළට සහාය වෙමින් චීන රජය රුපියල් මිලියන 600ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා එම උපකරණ අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියට බාර දුන්නා. චීන තානාපතිතුමා අපේ රටේ ජනතාව ගැන බොහොම අනුකම්පාවෙන් මේ ගත්ත උත්සාහයට අපි අගය කරනවා. ඒ වගේම චීන ජාතිකයින් 10000ක් පමණ ඒ කාලයේදී චීන අවුරුද්ද ඉවර වෙලා ලංකාවට ආවත් සෞඛ්‍ය උපදේශ නියමාකාරයෙන් පිළිපැදිය නිසා චීනෙන් පැමිණි කිසිදු කෙනෙක් අපේ රටේ ජනතාවට මේ රෝගය බෝකලේ නැහැ. ඒ නිසා අපේ රටට මහත් ආදරයෙන් විශාල මුදලක් කැප කරමින් කටයුතු කරන චීන රජයට ශ්‍රී ලංකාවේ ගෞරවය පුද කරනවා. We will never forget Sri Lanka's firm support towards China at the very beginning of the pandemic. His Excellency the President, Honorable Prime Minister, and the people of Sri Lanka from all walks of life prayed together for China. China has been helping Sri Lanka's fight against the COVID-19 from the first day of its outbreak in the island. We shared all the experience and merits we learned from our practice. The time-tested friendship and the mutual trust between China and Sri Lanka will grow only stronger through the joint fight against the COVID-19. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2010ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉන් 1062 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ 397 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 40ක්. නාවික හමුදා සමාජිකයන් 21 දෙනෙකුද ඊයේ දිනේදී සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව නාවික හමුදා සමාජිකයන් 811 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් නාවික හමුදා සමාජිකයන් 90 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා සඳහන් කරන්නේ. සීෂෙල්ස් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකුද අද දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. බූස් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට 24 දිනක එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. මේ වන විට පුද්ගලයන් 357 දිනක එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. දිල්ලි වැසියන් මිලියන 30කගේ PCR පරීක්ෂණ සිදු කරන බව ප්‍රාන්ත බලධාරීන් නිවේදනය කරනවා. එසනහා සෑම නිවසකටම සෞඛ්‍ය අංශ යොමු කරන බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ සමස්ත ආසදිතයන් සංඛ්‍යාව 16870කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දිල්ලි නගරයෙන්. එම නගරයෙන් වාර්තා වන සමස්ත ආසදිතයන් සංඛ්‍යාව 70000ක් පමණ වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 95,73,223 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 52,10,824ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 486,018ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංස්ථානය පවසන්නේ. ලෝ පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් අඩක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් බව ලෝක සෞඛ්‍ය සංස්ථානයේ ඇමරිකා නියෝජිත කරිසා එටියන් පවසනවා. ඇමරිකා මහද්වීපයෙන් මරණ 226,000ක් වාර්තා වී ඇති අතර එය සීග්‍රයෙන් ඉහළ යන බවයි ඇය ප්‍රකාශ කරන්නේ. මේ අතර ඉදිරි සතිය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංස්ථානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනෝම් පවසනවා. සෙනගාල ජනාධිපති මැකි සෙල් නිරෝධායනට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. ඒ ඔහු වෛරසය ආසාදනය වූවෙකු හමු වීමත් සමගයි. එහෙත් මේ වනතෙක් ඔහුට වෛරසය ආසාදනය වී නැහැ. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට යුද හමුදාව යොදවන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කරනවා. මාස දෙකකට පසු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ගත වූ පැය 24ට ආසාදිතයන් 33 දෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ පසුගිය දින කිහිපයේදී ආසාදිතයන් 270ක් වාර්තා වූ අතර ඉන් 200 දෙනෙකුම වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්. බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් ආසාදිතයන් හඹා යාමේ ක්‍රමවේදය භාවිත කරමින් ඔවුන් සමග සමතා පැවැත් වූ පුද්ගලයන් ලක්ෂයක් පමණ නිරෝධායනට යොමු කර තිබෙනවා. මේ අතර වෛරසයට එරෙහිව නවතම එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය පියවරගෙන තිබෙනවා. එළමිණ සති කිහිපය තුළදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 300 දෙනෙකුට මෙම ප්‍රතිවෛරසය එන්නත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ හා ශ්‍රී ලංකා ත්‍රිරෝද රත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී මරා දෙමු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 8 දෙනා ලබන 6 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. චෙන්මිල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් වන හිබුටානේ පදිංචි ප්‍රදීප් කුමාර, ගොඩිගමුවේ පදිංචි චමිල මුණසිංහ, සුබෝධ කාලිංග මදුශංක, රාජකිරිය පදිංචි කමල් සජන් ගයශන, නිහාල් ලක්මාල්, සුරේෂ් කුමාර, කැලුම් ප්‍රභාත්, බොරලස්ගමුවේ පදිංචි අමිල උදයංග යන අයයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ. නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් නිරෝධායනය සඳහා පල්ලන්සින්න බන්ධනාගාරයට යවා ඇති බව සඳහන් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයේ අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. වසන්ත කරන්නාගුඩ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු AHMD නවාස් සහ සෝබිත රාජකරුණා යන මහත්වරුන් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බල පැවැත්වෙනවා. පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් මේවා ලබන මස 22 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම් කාර කරන්නාගුඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළා. මේ අතර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 14.76ක් සන්තකයේ තබාගෙන ජවරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ 43 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය මරණීය දඬුවම් නියම කළා. මරදාන ප්‍රදේශයේ පදිංචි තුවාන් ශියම් සහප්තී නැමැති විත්තිකරුවෙකුටයි මෙම මරණීය දඬුවම් නියම කර ඇත්තේ. 2012 වසරේ නොවැම්බර් මාස 10 වනදා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් මරදාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී විත්තිකරුව අත්අඩංගුවට ගැනුණා. ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 දක්වා ඉහළ ගියා. සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියන්ද සිල්වා විජේරත්න මහතා පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස රුපියල් 1,25,000ක් සහ ශ්‍රී ලාංකික වෙළඳ නාවික වෘත්තිකයන්ගේ සංගමය රුපියල් 50,50,000ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දුන්නා. ලක්ෂ්මන් නානායක්කාර, මහනුවර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සීපී බටවල, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ඩබ්ලිව් කේ වික්‍රමසිංහ, ජී.එම්. ධර්මවර්ධන යන මහතා
තොරතුරුන්ද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ කාර්ය මණ්ඩලයද ඉටුකම අරමුදල සඳහා මුදල් පරිත්‍යාග කළා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මෙන්ම www.itukama.lk වෙබ්අඩවිය ඔස්සේද අරමුදලට දායක විය හැකි. එසේම #207# අමතා අරමුදලට පරිත්‍යාග සිදු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. දුරකථන අංක 0726-700-1122-320-1124-344 හෝ 0612-424-12 ඔස්සේ වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකි. ලිපින මැකියාම හේතුවෙන් බෙදා හැරීමට නොහැකිව තිබූ මැලේසියාවෙන් පැමිණි තැපැල් භාණ්ඩ 45,026ක් මෙවන විට බෙදා හැර අවසන් කර තිබෙනවා. ඉතිරි 19,000ක ප්‍රමාණය මැලේසියා තැපැල් අංශයේ සහාය ඇතිව කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි තැපැල්පති රජිත් තාරිරත්න මහතා ප්‍රකාශ කළේ. මැලේසියාවේ සිට පැමිණි ලිපිනයන් අයින් වුණු පිටවගේ බෙදා හැරීමේ කටයුතු සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න පුවා යනුව දැනට අපිට එම 45,000ක් පමණ වූ ලිපි වලින් 10,000ක පමණ ප්‍රමාණයක් බෙදා හැරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපට 19,000ක විතරක් ප්‍රශ්නයක් තියෙනවා තවත් දුරටත්. ඒ ටික අපි දැනට යොමු කරලා තියෙනවා මැලේසියානු තැපැල් පරිපාලනයට ඔවුන් අදාළ බාකෝඩ් කිවීමෙන් අනතුරුව ඒ තොරතුරු අපට ප්‍රාදීමෙන් පසුව බෙදා හැරීමේ කටයුතු සිදු කරනවා. ඒ සඳහා තව සතියක පමණ කාලයක් ගත වේ කියලා විශ්වාස කරනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීමේදී සිසුන් සියකගේ සීමාව සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍යාංශ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳ දැනට ලබා දී තිබෙන සියක සීමාව තුළ මහා පරිමාණික පන්ති පැවැත්වීම අසීරු බවත් ඒ තුළින් ටේන් කෙටි කාලයක් තියෙන උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීම යනාදීදී මේ අතිරේක ගුරුවරුන්ට විශාල දුෂ්කරතාවයක් මතුවෙන බවත් ඔවුන් විසින් පැවසුවා. ඒ පිළිබඳ ජනාධිපතිතුමා නියම කළා සෞඛ්‍ය අමාත්‍යතුමියට නැවත වරක් සලකා බලලා උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ගුරුවරුන්ට වැඩි දරුවන් සංඛ්‍යාවකට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න පුළුවන්ද කියලා. මක් නිසාද යත් දැන් නායක තුමෙක් සහභාගී වෙන දේශපාලන රැස්වීමකට 500ක් දුරස්ථභාවය පවත්වාගෙන සහභාගී වෙන්න පුළුවන්. එවැනි සෞඛ්‍ය විධිවිධානවලට යටත් ආරක්ෂිත තත්ත්වයන් තුළ තව සිසුන් ප්‍රමාණයක් වැඩිපුර එවැනි අතිරේක අධ්‍යාපනය සඳහා පන්ති සඳහා යොදා ගන්න පුළුවන්ද. මඩ පොහොර වගේම ගොඩ පොහොර අහිගයකින් තොරව එම පොහොර ලබා දීම සඳහා අවශ්‍ය නියාමනය සහ යාන්ත්‍රණය සකස් කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවකට ඊ අනුමැතිය ලැබුණා. කුඹුරු පොහොර හැරෙන්නට අනිකුත් පොහොර බෙදා දීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්නටත් සහනදායි මිල යටතේ සහන ආධාර පොහොර පෞද්ගලික වෙළඳුන් හරහා බෙදා දීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන්නටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ගරු මුදල් අමාත්‍යතුමා හැටියට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මන් විසින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යෝජනා සහ ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය මගින් කරනු ලබන යෝජනා මූල්‍යනය කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ යටතේදී රුපියල් බිලියන 50ක ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා සපයා ගැනීම වෙනුවෙන් භාණ්ඩාගාර අපකර නිකුත් කිරීමටත් එම අපකර රාජ්‍ය බැංකුව හරහා නිකුත් කිරීමටත් අවශ්‍ය අනුමැතිය ලැබුණා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධන කිරීම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට වගේම දැනට වැඩ ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසේ වැඩ කටයුතු කඩමින් ආරම්භ කරන්නටත් දැනට වැඩ සිදු කරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ වැඩ කටයුතු කඩමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා ඇති. පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය නල ජල පහසුකම් වැඩි කිරීම අපේ රජයේ ප්‍රමුඛ කාර්යයක් හැටියට හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත පිරිසිදු ජලය නල මගින් මෙරට ජනතාවට ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි වැඩසටහන් අපේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරනවා ඇති. අපනයන කර්මාන්තවලට සහාය වෙමින් මගේ ගුවන් යානාවක් බහඬ ප්‍රවාහන ගුවන් යානාවක් බවට පත් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා. එයාබස් A330 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස ගුවන් බහඬ ප්‍රවාහන සඳහා යොදා ගැනෙන්නේ.
ඈත පෙරදිග සහ යුරෝපයේ ප්‍රධාන ගමනාන්ත වෙත එම ගුවන් යානය අද සිට ක්‍රියාත්මක වෙනවා. වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම් ශක්තිමත් කර ගැනීමට මෙමගින් ඉඩකඩ ලැබෙන බවයි එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කරන්නේ. ගුවන් යානය භාණ්ඩ හොමාරු පද්ධතියක් ලෙස සකස් කිරීමට ශ්‍රී ලංකන් ඉංජිනේරු කණ්ඩායම කෙටි කලක් තුලදී කටයුතු කළා. ගුවන් යානයේ මුළු දහරිතාව මෙට්‍රික් ටොන් 45ක් යුරෝපය මැද පෙරදිග ඕස්ට්‍රේලියාව ඇතුළු ගමනාන්ත 20කට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට මෙමගින් ඉඩ සැලසෙනවා. මේ හිතනවා මේ පැසෙන්ජර් බිස්නස් එක ටිකක් හිමින් තමයි ඩෙවලොප් වෙයි ඉස්සර යනකොට එයාපෝට් එක ඇරියට පස්සේ. ඉතින් ඒකෙන්ද අපේ තියෙන ඒයාර්ක්‍රාෆ්ට් හරියට යූස් කරන්නත්, ඒ වගේම දැන් කාගෝ මම හිතනවා කාගෝ එකට අපේ ફોකස් එකක් පැඩි කරන්න තමයි අපි හිතන් ඉන්නේ. මොකද අපි හිතනවා එතන සෑහෙන ලොකු බිස්නස් එකක් තියෙනවා අපි මිඩිස්සලා හරියටම බලලා නැති. ඒක නිසා තමයි අපි මේ ඒයාර්ක්‍රාෆ්ට් එක කම්ප්ලීට්ලි කන්වර්ට් කරලා තියෙන්නේ කාගෝ ගෙනියන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් අද පහර දුන්නා. සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උසස් නිලධාරීන්ට සහ සේවකයන්ට අපහාස වන ආකාරයෙන් සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සහ අපහාසාත්මක කරුණු මුදා හැරීම සම්බන්ධයෙන්ුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර අදාළ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව ඔහු සඳහන් කළා. ජාතික ගුවන්විදුලියේ නිලධාරී මහත්ම මහත්මීන්ටත් මටත් ආයතනයටත් කීර්තිනාමයට හානිවන පරිදි කීප දෙනෙකු විසින් කරන ලද අසත්‍ය චෝදනා බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා තුළ පාවිච්චි කරනවා. ඉතින් මම හිතනවා ඒක ආයතනයේ කීර්තිනාමයටත් මටත් මේ වැඩ කරන නිලධාරී මහත්ම මහත්මීන්ටත් ලොකු අපහසුතාවයක්. ඒ සඳහා සාධාරණ පැමිණිල්ලක් කළා. ඒ අයට ඒ අවශ්‍ය පියවර ගන්න කියලා පොලිස්පතිතුමාගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. සමකින් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්.